ඊයේ රාත්‍රියේ කඩාවැදුණු වනඅලි රංචුවක් මැදිරිගිරිය දහම්වැව ප්‍රදේශයේ නිවාසකීපයකට සහ වගාවන්ට හානි සිදු කර තිබෙනවා. ගම්පාසීන් පවසන්නේ උපක්‍රමශීලීව කටයුතු කළ හේන් තම ජීවිත බේරා ගැනීමට හැකි වූ බවයි. මීට පෙරද එම ප්‍රදේශයේ සැරිසරන වනඅලීන් ජීවිත කිහිපයක් බිලගෙන ඇති බවයි එම ගම්වාසීන් පවසන්නේ. මේ මේ බෝතල් පහ විතරයි මට ඉතුරු වෙලා තින් කිසිම ලුණු කැටයක තරම් දෙයක්වත් මට ඉතුරු වෙලා නැහැ. ඉන්නම් ඇවිල්ලා මේකේ තමයි උයාගෙන කෑවේ. කිසිම දෙයක් අද වෙනකොට ලුණු කැටයක් තරම් දෙයක්වත් ළමයි රෙදි කෑල්ලක් වන්නේ ඔක්කොම යට වෙලා තියෙන රෙදි බෙඩ් රෙදි දාලා තිබ්බ පෙට්ටි ඉඳන්. මම ගම්මානේ මැද මේ කවුරුල්ල සහ සෝමාවතී රක්ෂිතයන්හි වෙසෙන මෙම වන අලින් නිරන්තරයෙන් ගම්වදින බව පවසන දහම්වැව ගම්වාසීන් ඉල්ලා සිටින්නේ පවතින ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි. ඉතින් පුදුම කරදරයක් තියෙන මහත්තයා. බලධාරින්ට ඉතින් කියන්නේ මේ අලි කොහට හරි එකෝ වන්නන්න නේද? නැත්තම් අපිට මොකක් හරි විසඳුමක් දෙන්න කියලා. පුත්තලම මහකුඹු කඩවල පානියාමඩුව ප්‍රදේශයේ තිබී මියගිය වන අලියෙකුගේ සිරුර රක්ෂාගෙන තිබෙනවා. අලියාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වනජීවීන් ලෙස හරින් සැක කරන්නේ විදුලි සැර වැදීමෙන් හෝ විෂ ශරීරගත වීමෙන් එම වන අලියා මියන්නට ඇති බවයි. මේ අතර හැටන් දික් ඔය ඉන්ජිස්ටි වතුයායේ අතුරුමංව සිටි කොටිපැටව් දෙදෙනා හිරිහැරයකින් තොරව ආරක්ෂා කර ඒ බව වනජීවි නිලධාරීන්ට දැනුම් දීමට වතු සේවකීන් සහ බලධාරීන් කටයුතු කර තිබුණා. ඒ අනුව නල්ලතන්නිය වනජීවි නිලධාරීන් ලබා දුන් උපදෙස් මත එම කොටිපැටව් දෙදෙනාව එම ස්ථානයේම නිදහසේ සැරිසැරීමට අවස්ථාව ලබා දීමටයි කටයුතු කර තිබුණේ. පසුව කොටිපැටව් දෙදෙනා සිටි ස්ථානයට පැමිණි කොටි දෙන අවස්ථා දෙකකදී පැටව් දෙදෙනා රැගෙන යාමට කටයුතු කර තිබුණා. කෙසේ වෙතත් පෙරේදා නුවරළිය රාගල හයිෆොරස්ට් ප්‍රදේශයේ අටවා තිබූ මද්දකට හසු වී කොටියෙකු මියගිය අතර මද්දට හසු වූ තවත් කොටියෙකු නිර්පත්‍රිතව මුදා ගැනීමටද වනජීවි නිලධාරීන් සමත් වුණා.